ජීවිතේ අපි හැමෝටම සාර්ථකත්වය ඒ වගේම තමයි අසාර්ථකත්වය මේ දෙකට මුහුණ දෙමින් ඉස්සරහට යන්නට සිද්ධ වෙනවා හැබැයි අපිට පුළුවන් අපේ ජීවිතයේ සාර්ථකත්වයන් වැඩි කරගෙන අසාර්ථකත්වයන් අඩු කරගන්න ඒකට කරන්න පුංචි දෙයක් තියෙනවා ඇතරම පුංචි සරල දෙයක් වුණාට අපේ ජීවිතේට මේක හරිම වැදගත් ඒ තමයි දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන එක අපි කලින් හිතලා ඒ වැඩේ ගැන සැලසුමක් හදා ගන්නවා නම් ඒ කටියත් සාර්ථක කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා වරක් ඇරිස්ටෝටල් කියලා තියෙනවා අපි ජීවිතේ ඉගෙන ගන්නේ යමක් කිරීම තුලින්මයි කියලා ඉතින් අපි සෝදානම් ආදරණීය ඔබට කොහොමද මේ දෙයක් කිරීම තුලින් ඒ සාර්ථකත්වය ළඟා කරගන්නේ කියන කාරණාව සහ දෙයක් කරන්න කලින් හිතන්නේ කොහොමද ඒ හිතන එකේ වැදගත්කම මොකක්ද කියන එක කියන්න. ඉතින් බොහොම ආදරෙන් ඔබට ආරාධනා කරනවා අද ඉඳලා අපිත් එක්ක එකතු වෙන්න මේ Think Twice. ඉතින් වින්ද්‍යා කොහොමද? හොඳයි හොඳින් ඉන්නවා. මාත් එක්ක මේ ඉන්නේ කෙනා කවුද? ඔබ කල්පනා කරනවා ඇති සමහර විට ඔබ මේ වෙනකොටත් ඇයව හඳුනනවා ඇති. ඇය මනෝ උපදේශිකාවක් වින්ද්‍යා වරකාගොඩ බොහොම ආදරණීය වරකාගොඩ පවුලේ ආදරණීය දියණිය. ඉතින් වින්ද්‍යා කී කොහොමද මේ දවස්වල ජීවිතේ වැඩ කටයුතු? මේ දවස්වල වරදක් නැහැ වැඩ කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන යනවා. ගොඩක් වෙලාවට දැන් මේ අර මේ කොරෝනාව සංගතයත් එක්ක ඔන්ලයින් වැඩ වැටිලා තියෙනවා. ඉස්සර නොතිබුච්ච දේවල් ඉතින් ඒ දේවල් බැලන්ස් කරගෙන යනවා. හොඳයි. වින්ද්‍යා බොහොම අපූර්ව කාරණාවක් කිව්වා. වෙනදාට වඩා වෙනස් දෙයක් තියෙනවා. ඒ තමයි ඔන්ලයින් වැඩ. ඉතින් ඒ ටික බොහොම හොඳින් කළමනාකරණය කරගෙන යනවා කියලා. මේ තත්වය. එහෙම නැත්නම් මේ ඔන්ලයින් වැඩ කරන එක. මේ දේ ගැන තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඔන්ලයින් এডুকেෂන්. ඔන්ලයින් අධ්‍යාපනය දරුවන්ට අනිවාර්යෙන් දැන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ ඔන්ලයින් අධ්‍යාපනය ස්ට්‍රෙස් නැතුව කොහොමද කරගන්නේ? කොහොමද හරියට කළමනාකරණය කරගෙන අර ඔබ කිව්වා වගේ වැඩ ටික මැනේජ් කරගෙන කරගන්නවා කියලා කියන්නේ මේ ගොඩක් කාලවලට අපි දකිනවා ළමයි ස්ට්‍රෙස් වෙලා තියෙන ඔන්ලයින් এডুকেෂන් කන්ඩිෂන් එකත් එක්ක ටියුෂන් මාස්ටර්ස්ලා පාන්දර එක දෙක වෙනකම් පන්ති කරනවා මේ තත්ත්වයට එක්ක වින්ද්‍යා ඔබට මොකද හිතෙන්නේ මේ මේ මේක ළමයින්ට හොඳයිද දැන් මෙහෙමයි අපි දැන් මේ ඔන්ලයින් এডুকেෂන් කියන එක දැන් මේ වසංගත තත්ත්වයක් එක්ක ඒ දේවල් එක්ක අපිට කරන්න වෙලා තියෙන දෙයක්නේ ඒක අපිට වෙන මේ විකල්පයක් නැහැ. ඉතින් ඒ නිසා දැන් පාසල් වැහුවාම ඒක කරන්න වෙනවා. ඉතින් ඒ නිසා ළමයි ඒකට දැන් මුලින්ම යොමු වුණාට දැන් මේ වෙනකොට අර ඒගොල්ලොන්ගේ පාසල තුල තිබ්බ ඒගොල්ලන්ට පාසල තුල තිබ්බනේ විවිධ ක්‍රියාකාරකම් ළමයි තව ළමයිව මුණ ගැහෙනවා අර සමාජශීලීභාවයක් තිබ්බනේ ඒකත් ඒක දැන් ඒක නැතුව මේ ඔන්ලයින් අධ්‍යාපනයේ ඇතුලේ දැන් ගෙදර ඇතුළටම කොටු වෙලා ඉන්නවනේ ඒකෙන් තමයි ගොඩාක්ම ළමයින්ට මේ ස්ට්‍රෙස් එහෙම නැත්නම් ආතතිය කියන එක ආවේ මොකද දැන් ලොකු කෙනෙකුට වුණා එකම තැන ඒකාකාරී විදිහට ඉන්න ගියොත් ආතතිය එනවනේ. ඉතින් හිතන්නකො පොඩි අය ගැන ඒගොල්ලෝ එක තැනක ඉන්න බැරි දරුවෝ කියන්නේ එක තැනක ඉන්න අය නෙමෙයිනේ. එතකොට ඒගොල්ලෝ දුවලා පැනලා විදිනවා කරනවා සෙල්ලම් කරන්න ඕනේ. ඒගොල්ලන්ට තව යාළුවා ආශ්‍රය කරන්න ඕනේ. ඉතින් මේ දේවල් එකපාරට නැති වුණාම නැති වෙලා අර මේ ගෙදර ඇතුලේ කොටු වෙලා ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන දවසේ වැඩි කාලයක් ඉන්න වුණාම තමයි මේ ඒක එකපාරටමත් නෙමෙයි ඒක දැන් එක දිගට දිගට කාලයක් යනකොට තමයි මෙන්න මේ ළමයි ආතතියට පත් වෙන්නේ ඊට අමතරව ගෙවල් වල තව තියෙනවා දැන් ගේ ඇතුළේම ඉන්නකොට සමහර කලර දෙමව්පියොත් හැම වෙලේම උපදෙස් දෙනවා අරක කරන්න මේක කරන්න මෙහෙම කරන්න එපා මේක මෙහෙම මේ විදියට කෙරුවොත් හරි නෑ මේක මෙහෙම කරන්න එහෙම කියලා අර ළමයි පාසලේ ගිහාම ඒගොල්ලෝ නිදහස්ව හිතන්න කරන්න දේවල් ඒගොල්ලන්ගේ මනස නිදහස්ව පාවිච්චි කරනවානේ එතකොට මේ ගේ ඇතුලේ සමහරක් විට ළමයි හිර වුණාට පස්සේ අර දෙමව්පියන්ගේ දේවලුත් එක්ක දෙමව්පියන්ගේ උපදෙස් ඒවත් එක්ක ළමයින්ට ගොඩක් වෙලාවට අර ඒගොල්ලොන්ගේ මානසිකත්වය හරියට හසුරවා ගන්න බැරි වෙනවා.
එහෙමුනහම තමයි දැන් ගොඩක් වෙලාවට ඔය ආතතිය කියන එකට ළමයි මුහුණ දීලා තියෙන්නේ. හොඳයි. දැන් මේ ආතතියට ළමයි මුහුණ දෙන්නේ මොන විදිහටද? මොන වගේ තත්ත්වයක්ද මේකට බලපාලා තියෙන්නේ කියන එක අපි කතා කරානේ. දැන් වින්ද මේ ගොඩක් වෙලාවට අපි දකිනවා මේ වගේ තත්ත්වයකදී වුණත් දරුවන්ව තේරුම් ගන්න නැතුව සමහර අම්මලා හිතනවා මේ අය පාඩම් කරන්නේ නැහැ. එහෙම නැත්නම් සමහර අම්මලා ඉන්න ඒ අතරේ දරුවා පොතේම ඉන්නකොට එයාට ඒ ප්‍රශ්නයක්. මෙයා පොතේමයි ඉන්නේ, මෙයා එළියට එන්නේ නැහැ, මෙයාට මොනවා හරි ලෙඩක් හැදෙයි. එහෙම කියන අම්මලා අපි දකිනවා සමාජයේ. දැන් මේ දෙපැත්තක් තියෙනවානේ. හැබැයි ওই දෙකෙන්ම වෙන්නේ දරුවා තව තවත් පීඩණයට පත්වන එක නේද? මේ ගෙදරින් මොන වගේ දෙයක්ද මේ දරුවාට වෙන්න ඕනේ එතකොට? ඇත්තටම මෙහෙමයි. දැන් පන්ති කරන්න අවශ්‍යයි, ඉගෙනීම අවශ්‍යයි. එතකොට මේ ඔන්ලයින් එඩියුකේෂන් කියන එක ළමයින්ට මේ කාලය තුළ අවශ්‍යයි. නමුත් අපි ඒක කළමනාකරණය කරගන්න පුළුවන්කම ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ දෙමව්පියන්ගෙත් මේකට ලොකු සහභාගිත්වයක් අවශ්‍යයි. සමහර විට දරුවට හිතලා ඒ දේ කරන්න බැරි වෙයි. මේ දරුවගේ එදිනෙදා ජීවිතයේ ඇතුලේ දැන් පාඩම විතරක්ම නෙමෙයි, එයාට වෙන තව ක්‍රියාකාරකම්, තව ඒ දරුවට වෙන කතන්දර පොත් කියන ඒවා, එහෙම නැත්නම් දෙමව්පියෝ දරුවන්ට කතන්දර කියලා දෙනවා, එහෙම නැත්නම් තව වෙන මොනවා හරි ඒගොල්ලොන්ගේ විනෝදාංශ, ඒ දේවල් දරුවෝ කරන්න ඕනේ. කියන්නේ තමන්ගේ අර විනෝදාංශ ටික කරගන්න බැරි වුණාම තමයි ගොඩක් වෙලාවට ළමයි, ඒ කියන්නේ තමන්ට සතුටක් විනෝදයක් ලබන්න කරපු දේවල් කරගන්න බැරි වුණාම තමයි ගොඩක් වෙලාවට මේ ආතතියට පත් වෙන්නේ. එතකොට අර ඒකාකාරී නොවි ඒ ජීවන රටාව ඔන්ලයින් අධ්‍යාපනයත් එක්ක ඒකත් එක්ක ඒකාකාරී නොවි දරුවන්ට කොහොමද ඒක හරි විදිහට බැලන්ස් කරලා කාලසටහනක් හදාගන්න පුළුවන්. කාලසටහනකට අනුව ඒගොල්ලන්ට දැන් ඕනනම් ටීවී බලන්න වෙලාවක්, එහෙම නැත්තම් පොඩ්ඩක් මේ ගොඩක් දැන් දරුවෝ ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නවනේ. අන්නේ ඇබ්බැහි කියන එකත් අපි මෙතන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඇබ්බැහි ගොඩක් වෙලාවට අර ඒ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්නේ මේ ආතතියත් එක්ක. එතකොට ඒ ෆෝන් එක බැලුවට කමක් නැහැ, ඒකට පොඩි වෙලාවක් වෙන් කර ගන්න ඕනේ. එතකොට දෙමව්පියෝ කියන්න ඕනේ දරුවන්ට, උපදෙස් දෙන්න ඕනේ, හරි ඔගොල්ලෝ ෆෝන් එක බැලුවට කමක් නැහැ, නමුත් මෙන්න මේ වෙලාව ඇතුළත විතරයි. එතකොට මේ වෙලාව ඇතුළත මේක කරනවා, ඊට පස්සේ ආපහු ටික වෙලාවක් පාඩම් කරනවා, ඊට පස්සේ ආපහු ටික වෙලාවක් මොනා හරි ක්‍රියාකාරකමක යෙදෙනවා. අන්න ඒ වගේ ළමයට ගැළපෙන, එයාට පහසුවෙන් එයාගේ මේ ජීවන රටාව පවත්වාගෙන යන්න පුළුවන් විදිහට කාලසටහනක් හදාගන්න එක ඉතාමත් වැදගත් වෙනවා මේ කාලය ඇතුළත. හොඳයි. ඉතින් දෙවරක් සිතන්න, think twice. අද දවසේ අපේ වැඩසටහන අපි මේ කරන්නේ මනෝ උපදේශිකාවක්, මනෝ චිකිත්සකවරියක් ඇය විඳ්‍යා වරකගොඩ කියලා කියන්නේ. ඉතින් දැන් ඔබ ඇයගෙන් සේවාව ලබාගත් සේවාලාභියෙක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සමහර විට මේ වෙනකොට අපි මේ කතා කරන මාතෘකාව, මේ කතා කරන ගැටලු ඔබට තියෙනවා වෙන්නට පුළුවන්. ඉතින් අපි සමහර වෙලාවට මෙහෙම ගැටලුවක් තියෙද්දි දරුවෙකුට මොනහරි ප්‍රශ්නයක් තියෙන බව අපිට දැනුණට සමහර වෙලාවට හිතනවා මේ වගේ දේවල් මිනිස්සු හිතන්නේ අර මානසික ලෙඩ විදිහට. එහෙම නැත්නම් මේ වගේ දෙයකට ප්‍රතිකාර අවශ්‍ය නැහැ කියලා හිතන පිරිසකුත් ඉන්නවා. ප්‍රතිකාර ගත්තොත් සමාජයෙන් අපි කොන් වෙයි, එහෙම නැත්නම් සමාජයේ අපහසුතාවයට පත් වෙයි කියලා හිතලා ප්‍රතිකාර නොගෙන තත්වය තව තව දරුණු අතට හැරෙන්න ඉඩ හරින අයත් ඉන්නවා. ඉතින් එහෙම අයට වින්ද්‍යා ඔබ මොකක්ද කියන්නේ? මේ අවස්ථාවේ අපිත් එක්ක එකතු වෙන අය අතර මේ ගැටලුව තියෙන බොහොමයක් ඇති. ඔව්, අපි දැන් අපි කතා කරේ මෙච්චරලා දරුවන්ගේ මේ ආතතිය ගැනනේ මේ ඔන්ලයින් අධ්‍යාපනයත් එක්ක. එතකොට දැන් ගොඩක් වෙලාවට දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි දෙමව්පිය අපිට ඇවිල්ලා කියන්නේ දරුවන්ට කේන්ති යනවා. ගොඩක් කේන්ති යනවා, අපි කියන දේ අහන්නේ නැහැ. අනිත් එක සමහර කාලවලට සමහරක් දරුවෝ බඩු පොලේ ගහනවා, හයියෙන් කෑ ගහනවා. අන්න ඒ වගේ විවිධ මේ හැලහැප්පීම් තියෙනවා ගෙදර ඇතුලේ කියලා තමයි දෙමව්පියෝ ඇවිල්ලා කියන්නේ මේක කොහොම හරි විසඳලා දෙන්න කියලා. එතකොට දැන් අපි බලන්න ඕනේ දැන් මේ ළමයා එහෙම උනේ ඇයි? එතකොට එයාට එහෙම වෙන්න හේතුව මොකද්ද? එතකොට අපි මේකේ දරුවත් එක්ක කතා කරලා දෙමව්පියොත් එක්ක කතා කරලා අපි ඒ හැලහැප්පීම් තියෙන තැන් හරි ගස්සන්න ඕනේ. ඒකට අපි
හරිම දරු දැන් අපි මේ දරුවන්වනේ මේ මේ හදන්න හදන්නේ. එතකොට අපි ඒක හරිම සූක්ෂම විදිහට දෙමව්පියන්ගේ ඒ කියන්නේ දෙමව්පියන්ගේ සහභාගීත්වය ඉතාමත්ම අවශ්‍යයි. දෙමව්පියොත් ගොඩාක් ඉවසිලිවන්ත වෙන්න ඕනේ මේ මේ කාලය ඇතුළත දරුවොත් එක්ක කටයුතු කරනකොට. ඉවසීමෙන් ඉඳලා දරුවන්ට දරුවෝ කරන දේවල් ඒ කියන්නේ පොඩි හරි හොඳ දෙයක් කරොත් ඒගොල්ලොන්ව ලොකුවට අගය කරන්න ඕනි. දැන් පාසල තුල නම් ඒගොල්ලොන්ට ඒ දේවල් නිකම්ම ලැබෙනවනේ. අගය කිරීම වෙනවා. ඒගොල්ලෝ දේවල් උත්සාහ කරනවා, ක්‍රියාකාරකම් වල යෙදෙනවා. ඒ දේවල් දැන් මේ ගිය ඇතුලේ නැහනේ. එතකොට මේ දරුවන්ට විවිධ අර පාඩම් වලට අමතර විවිධ ක්‍රියාකාරකම් කරවන්න ඕනේ. අර ඉස්සෙල්ලා මං කිව්වා වගේ දෙමව්පියෝගේ ලොකු සහභාගීත්වයක් අවශ්‍යයි ඒ වැඩේට. එතකොට ඒකෙන් අපිට ටික ටික දරුවන්ගේ ආතතියෙන් ඒගොල්ලෝ අයින් කරලා එයාලව සාමාන්‍ය ජීවන රටාවකට යොමු කරගන්න පුළුවන්. ඒක මං නැවතත් කියන්නේ දෙමව්පියන්ගේ ඉවසීම සහ කැපවීම ඉතාමත් අවශ්‍යයි ඒ වගේ තත්ත්වයකදී දරුවොත් එක්ක වැඩ කරනකොට. මං වැඩසටහන ආරම්භයේදී කිව්වා වගේ අර ඇරිස්ටෝටල් කියලා තියෙනවනේ මේ යමක් කිරීමට අපි ඉගෙන ගන්න ඒ දේ කිරීම තුළින්මයි කියලා. මේ ඔන්ලයින් අධ්‍යාපනය කියලා කියන්නේ තන්නේ ඒ වගේ දෙයක්. මීට කලින් අපිට ඔන්ලයින් අධ්‍යාපනය හුරු නැහැ. නමුත් අපි ඔන්ලයින් අධ්‍යාපනය කරන ගමන් කොහොමද ඒක කරන්නේ කියන එක ඉගෙන ගත්තා. ඉතින් අද දවසේ අපි මේ කතා කරපු දේ ජීවිතය ගැන, ජීවිතයේ සාර්ථකත්වය ගැන හිතන ඔබට බොහොම වැදගත් වේවි. Think twice අපේ වැඩසටහනත් එක්ක ඉදිරියටත් එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. උපදේශිකා වින්ද්‍යා වරකගොඩ මහත්මිය සමගින් තමයි අද දවසේ අපි කතා බහ කරේ. ඉතින් වින්ද්‍යා thank you ඔබට එකතු වුණාට. හොඳයි. අපි ඔබට ආදරෙන් ආරාධනා කරනවා. දැන් අපි අද දවසේ කතා කරේ මේ ඔන්ලයින් අධ්‍යාපනය සහ අපේ දරුවන්ගේ ජීවිතයට කොහොමද මේ ඔන්ලයින් අධ්‍යාපනය බලපාන්නේ, ඒ ආතතිය කොහොමද අපි කළමනාකරණය කරගන්නේ කියන එකනේ. ජීවිතේ අපිට විවිධ ආතතීන් විවිධ අවස්ථාවන් වලදී එන්නට පුළුවන්. ඒ ආතතියකට අපි කොහොමද මුහුණ දෙන්නේ, කොහොමද අපි ඒ ආතතියෙන් එළියට එන්නේ, මේ මොන දේ කරත් අපි කොහොමද ජීවිතය ගැන දෙපාරක් හිතලා ජීවිතේ සාර්ථක කරගන්නේ, එහෙම නැත්නම් දෙයක් කරන්න කලින් දෙපාරක් හිතලා කොහොමද ඒ කටයුත්ත සාර්ථක කරගන්නේ, ඒ ගැන කතා කරන්න, ඒ ගැන දැනගන්න අපිත් එක එකතු වෙන්න මේ think twice.